පහුගිය රජයට ගෙදර යන්න මග සලස්වපු ඇමතිවරු කැබිනට් මල්ලි හිටියානම් ඒ නම් ලයිස්තු අතර උඩම හිටපු චරිතයක් තමයි රාජසේනරත්න හිටපු ඇමතිවරයා. 164 පෙත්ත රුපියල් 64ට අරගෙන ඒ පෙත්තත් බිව්වහම වැඩ කරන්න ඇති තත්ත්වෙන් බාල බෙහෙතක් බව තහවුරු වෙච්ච බෙහෙත් රෝගීන්ට දීලා මේ රටේ විගණකාධිපතිවරයා පැහැදිලිව ඔප්පු කරපු ඇමතිවරේ සෞඛ්‍ය ඇමති තරතුරේ මහජන විශ්වාසභංගෙ එද්දි ඇමතිකමේ දිගටම තබා ගැනීම පාපේට සමස්ත ආණ්ඩුවටම වන්දි ගෙවන්න සිද්ධ වුණා. අපි බලාපොරොත්තු වෙනවා ගෝඨාභය රාජපක්ෂ නව ජනාධිපතිතුමා ඔප්පු වෙලා තියෙන චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරයි කියලා. ජනාධිපති කමිෂන් සභාව වාර්තාව එළියට ඇවිල්ලා තියෙනවා. එමන අපි නව රජයේ විශේෂයෙන්ම ඉල්ලන්නේ මේ වාර්තාවේ අඩංගු කාරණා මහජනතාවට දැනගන්න සලස්වන්න. ඊට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න කියන එක අපි අද නැවත මතක් කරනවා. අධිකාර ජනාධිපතිතුමාට කියනවා මේ පරණ පව් කරපු අයව අමතක කරලා යන්න බෑ අපිට මේ ගමන. ජනතාවට බොරු කියලා දේශපාලනය කරන්න බැරිලු. එහෙනම් අපි කියනවා රාජසේන නරන්දන අර අන්තිම මාධ්‍ය හැමෝම කියපු කිවුලා අරන් ඉන්න. බොරු කියලා නෙමෙයි නම මේ දේශපාලනය කරන්නේ. දැන් අන්තිම මාධ්‍ය හැමෝම කියපු අර අපරාධකාර රියදුරාකෝ මේ රටේ ජනතාව සුදු ඈන්න එක ගෙනිච්චනා. කිඹුලන්ට කන්න දැම්මනා. දැන් ඒ අපරාධකාරයව බාර දෙන්න පොලිසියට. එනිසා රාජසේන නරන්දන ලෑස්ති වෙන්න එපා. සුදු ඇඳගෙන සුදු චරිතයක් වෙන්න. එනිසා අපි කියනවා නීති ක්‍රියාත්මක කරන පොලිස්පතිතුමාට වහාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ රාජසේනරන්දන සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශයේ පොලිස්පතිතුමාට මූල්‍ය අපරාධ අංශය කළ දින පැමිණිලි වහාම විවාහ කරන්න.